අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ දසන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහයවත් ශනි ග්‍රහයව මකර ලග්නේ, මකර ලග්නමිනි ආයිබෝවන්. ඉතින් මෙන්න ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ මුලින්ම කියනවා මේ වැඩසටහන ටිකක් දීර්ඝයි, මිනිත්තු 40-45ක් වගේ ගත වෙයි. මේ වැඩසටහන දීර්ඝයි, කාලය ගැටලුවක් තියෙනවා. මේ කාලේ නාස්ති වෙනවා නැත්තම් මේක වැල්වට ආරම් වැඩි. ඒ වගේ ප්‍රශ්න කට දෙනවා මුලින්ම ඉල්ලා සිටිනවා. ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද මේ වැඩසටහන ඔබට නෙමෙයි, මේ වැඩසටහන බලාපොරොත්තු වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. අන්න මේ ක්‍රමය තුළ මේ කතා කරන්නේ ගොඩාක් දුරට මේ සුබයි අසුබයි විතරක් කියලා මට මේ පලාපල කියලා විනාඩි 5න් ඉවර කරන්න පුළුවන්. නමුත් ඒකේ මගේ අරමුණවත් ඔබේ අරමුණවත් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. මම මෙහෙමයි, අසුබයි කිව්වොත් මේ හැමතැනටම අසුබ නැහැ. ඔන්න හැම අසුබයි කිව්වොත් හැමතැනටම අසුබයි කියලා ගොඩ දෙනෙක් හිතනවා. ඒ නිසා ඒ අසුභතාවය බලපාන්නේ කොතනටද, ඒ බලපාන තැනින් මිදෙන්න මොකද්ද කරන්න ඕනේ, මොකද්ද ඒ සඳහා කර යුතු දේවල් කියලා කියද දීර්ඝ වශයෙන් කතා කරන්න යනවා. ඉතින් යම්කිසි ආකාරකින් මේ දේවල් තුළ එහෙම
හැමෝටම පැදිලි ආකාරෙන් කියද්දි කාලය ගත වෙනවා. ඒක නිසා කාලය පිළිබඳ ප්‍රශ්න, ඩේටා පිළිබඳ ප්‍රශ්න තියෙන අයට මං කියනවා මේ වැඩසටහන බහන්න. හැබැයි ඩේටා නම් වැය වෙන්නේ නැහැ. මොකද පුළුවන් තරම් වීඩියෝ එකට ඩේටා අවම ලෙස වැය වෙන විදිහට තමයි මේ වැඩසටහන හදන්න කියලා අපි මේ channel එකට කියලා දෙන්නේ. ඒ නිසා හැම ලොකු ඩේටා වැයවීමක් සිදු වෙන්නේ නැහැ. කාලය තමයි ගතවීම සිදු වෙන්නේ. හරි, ඒ ටික ඇති. අපි මේ මකර ලග්නමයන්ගේ මේ ජූලි මාසයේ ආරම්භයේදී ග්‍රහ පීඨීම් ගැන කතා කරොත්, ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය ඔන්න ජූනි 30 වගේ වෙද්දි, ලබන ගිය මාසයේ අන්තිම වගේ වෙද්දි වක්‍රභාවයට පත් වුණා. ඒ වක්‍රභාවයට පත්වීමත් එක්ක ඔන්න ඔබගේ දෙවැන්න තුළ තැම්පත් වෙලා යනවා. දැන් දෙවැන්න තුළ තැම්පත් වෙලා වසර දෙකක් විතර කාලයක් ගත වෙනවා. නමුත් ඔන්න වක්‍රභාවයට පත්වීම ඉතා විශේෂයි. ඊළඟට මේ සුභ ආරංචියක් තියෙනනේ ඔබට ළඟදී. මොකද හේතුව වසර 7 8 30 ඔබ ගත කරපු ඒ රාෂ්ටකයේ ලග්න ඒ රාෂ්ටකයේ අවසාන මාස කීපෙරන්නේ ලැබෙන මාස 9 දමේ මාර්තු මාසයේ වෙද්දි 2025 තව මාස 9කින් මේක සම්පූර්ණ ගෙවිලා ඉවර කරනවා. ඉතින් අරලා වසර 7-8ක් ගෙවපු එක මේ මාස 9 ගෙවා ගමන. මොකද තව දෙයක් තියෙනවා, ඒ රාෂ්ටක தත්තේ ගොඩාක් දුරට මේ කාලේ අයහපත් බලපෑම් අවමයි. එතන අර ඒ රාෂ්ටකයක් පිළිබඳ හැමෝම හංගන යහපත තියෙනවනේ, අන්න යහපත වැඩි වශයෙන් අත් කරගන්න පුළුවන් කාලයක් තමයි මේ ගෙවෙන්නේ. අන්න ඒක නිසා මකර ලග්නෙට සුබ ආරංචිය කීපයක්ම කියන්න තියෙනවා. ඒ වගේම ශනි දෙවැන්නේදී රාහු තුන්වැන්නේ, කුජ හතරවැන්නේ ඉඳලා ඔබට රුචක කියන පංචමහා පුරුෂ යෝගය උදා කරලා තියෙනවා. ගුරු පස්වැන්නේ, සිකුරු රවි ඔබගේ 6 භාවයේදී, බුධ ග්‍රහය ඔබගේ 7, ඒ වගේම කේතු ග්‍රහය ඔබගේ 9 තැන්පත් වෙලා ඉන්නවා. හැබැයි මේ මාසයේ ආරම්භයේදී මේ ග්‍රහ පීඩියම් මේ විදිහට තිබ්බට මාසයේ මැද භාගයක් ඇද්දී මේ වෙනස් වෙනවා. ඒ විශේෂ වශයෙන්ම මේ වෙනස් වීම එක්ක අපි හැමදේම සූක්ෂම සලකලා බැලුවොත් අපිට ලග්න පලාපල ගේද්දී මේක මාස දෙකට කඩන්න සිද්ධ වෙනවමයි. ඒකට මම කියනවා මේ මුල් දින 15 සහ ඊළඟ දින 16, ඒ කියන්නේ මුල් භාගය සහ දෙවෙනි භාගය ලෙස කඩන්න. මොකද මේ මුල් භාගය පොඩ්ඩක් දුරට මකර ලග්නෙමියන්ගේ සුළු වශයෙන් පසුබෑමක් ආර්ථික මේ තත්ත්වයන් තුළ ඇති විය හැකියි. පසුබෑම කියන අදහස් කරන්නේ මේ මහ ලොකු කඩාවැටීමක් නෙමෙයි, යම්කිසි ආකාරයකින් ඔබට ඔබගේ වියදම් පාලනය කරන්නට අපහසුතාවයක් නැත්නම් ඔබම කරන මොකක් හෝ කඩයුත්තන් උදෙසා ටිකක් වැඩි පිරිවැයක් වියදමක් දරන සිදුවීමක් සිද්ධ වෙනවා. තව පැත්තකින් පොඩ්ඩක් මේ රැකියාව තුළ ගැටලුකාරී තත්ත්වයන් ඔබ විහිින් ඇති කරගන්න තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම රැකියා කරන ස්ථානය සමග නිතර නිතර ගැටලු මතු කරගන්න, යම්කිසි ආකාරයෙන් වාද විවාද ඇති කරගන්න, සමහරක් වෙලාවට ඔබ ඔය කේන්තිය වැඩිකමට රස්සාව දමලා ගහලා එන්න පවා ඉඩකට පදන නිසා මේ පොඩි කාලේ සති දෙකක් වගේ කාලයනේ, දින 15ක් වගේනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාල පරිච්ඡේද ගොඩක් ඉවසිලිවන්ත කටයුතු කරන්න ඕන. මේකයි දින 15ක් කියන්නේ සුළු කාලයක් වුණාට ඔය දින 15 ඇතුලේ එක තප්පරයක් ඇති මේ කියන සීල දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා වෙයි ටිකක් බුද්ධිමත්ව කටයුතු කර යුතුමයි මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ කාල පරිච්ඡේද තුළ ඔබගේ මුවින් පිටෙන වචන පවා එතරම්ම යහපත් දේ නෙමෙයි කියවෙන්නේ. ගොඩාක් දුරට බර කේන්ති ආවේගය තුළ ඔබ දුරදිගෙන සිතාර ගොඩාක් බරපතල විදිහේ දේවල් කියන්න පෙළඹෙනවා. ඒක නිසා කට ප්‍රවේශම් කරන් නිහඬව තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවනම් මේ සති දෙක මුල් ඔබට මේ මාසේ එයින් පස්සේ ගැටලුවක් එන්නේ නැහැ. මොකද මහා ලොකු ගැටලුවක් නෙමෙයි. හැබැයි ඒක මහා ලොකු ගැටලුවක් කරගන්න ඔබට යන්නේ පොඩි වෙලාව. ඒක නිසා ප්‍රවේශමෙන් මේ කාලේ විශේෂයෙන් මුල් සති දෙක තුන කටයුතු කරන්න ඔන්න ඉන්න අනතුරුව ඒ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වල මිදින්න ඉඩකඩ හැකියාව පවතිනවා. තව පැත්තකින් මේ දේවල් හේතු කොටගෙන හෝ මේ රැකියාවේ වෙනසක් වෙන ඉඩකඩ විශාල වශයෙන් පවතිනවා. මේ කාලේ රැකියා ස්ථානය මාරු වෙන්න, එක්කෝ අලුත් රැකියාවකට මාරු වෙන්න, සමහරක් කරාට මේ රැකියාවේ තියෙන අර තනතුර ටිකක් පහළ වැටෙන්න ඉඩකඩ පවතිනවා. අර මං කියපු දේ හදාගත්තේ නැත්තම් මුල් සති දෙකේ. අය හැබැයි ඒ දේ පාලනයක් එක ගියොත් මේ රැකියාවේ මැදින් කියන්නේ මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඔබට විශේෂිත වූම කාරණාවක් කියන තියෙනවා. මොකද්ද මේ කාල පරිච්ඡේදයෙන් පස්සේ ඔබට නිවැරදි සහායට හවුල්කාරයන් එකට වැඩ කරන අයගේ සහාය ලැබෙනවා. එහෙනම් මේ ටික ඉවසීමෙන් හිටියොත් බලන්න එයින් පස්සේ මේ එන යහපත. හැබැයි මේ යහපත නැති කරගන්න ඕන ඕව තමයි ඒ රාෂ්ට්‍රකේවල තියෙන අර ටිකක් පොඩ්ඩක් ඕ ක්‍රියාත්මක කරන නරක පැත්ත. අර හොඳ කාලයක් එද්දී ඊට කලින් සුළු කාලයක් තියෙනවා තරමක් දුරට ඒ එන හොඳ ටිකක් ප්‍රමාද කරන්න, ඒ හොඳට බාධා කරන්න හේතු කාරණා හැදෙන. එහෙනම් මේ සති දෙකේ ඔබ එහෙම හේතුවක් හදාගත්තේ නැත්තම් ඔන්න මැද භාගෙන් පස්සේ ඔබට යම්කිසි ආකාරයකින් හොඳ සහාය දක්වන, ඔබට උපදෙස් දෙන්න, ඉහළ අයගේ සහාය ලැබෙන්න හේතු කාරණා හැදෙන. ඒවා හේතු කොටගෙන රැකියාව තුළ ඉදිරියට යෑමක් වගේම ආර්ථික මේ වශයෙන් අර පැවතිච්ච අයහපත් තත්ත්වය වෙනස් කරගන්න ඔබට හැකියාව පදනම. මෙහෙමයි මේ කාලේ ඔබ යම්කිසි ආයෝජනකට පෙළඹෙනවනම් වඩා හොඳයි. මුදල් ආයෝජනය කරද්දී හැබැයි නිසි
ලෙස නිවැරදි ආයෝජන කරන්න උත්සාහ කරන්න. මොකද අර එතකොට ඒ කාල සීමාව තුළ අතේ මුදල් වැය වුණත් එයින් පසු ඒකේ ඵලදා ඔබට ලැබෙනවා. අනේ නිසා මේ කාල සීමාව තුළ මුදල් වැය වෙනවා කියලා තේරෙන නිසා අඩුතර කෙටි කාලිනු මාසයකට හරි ගමන් නැහැ බැංකුවට ගිහිල්ලා අතේ කීයක් හරි වැඩිපුර තියෙනවා ස්ථිර තැන්පතුවක් දාන්න. සමහරුත් ඔසර අපිට කිය අතේ සතේ නැහැ මේ ස්ථිර තැන්පත් දාන්න කියලා. මේ මං කියන තියන අය. ඔබ උත්සාහ කරන්න. එතකොට ඒ දේවල් ඔබට යම්කිසි ආකාරයකින් හෝ පාලනයක් ඇති කරගන්න හැකියාව පවතර නිසාවෙම ඒ වගේ මේ කාල සීමාව තුළ ඔබ පොඩ්ඩක් ඔබතුළු තියෙන යම්කිසි ප්‍රියමනාප භාවය අඩුයි. තමන්ගේ අර ප්‍රියමනාප භාවය ගැන හිතනවා අඩුයි. අඳින පළඳින්නෙත් ඕනට එපාවට අර යම්කිසි අර කොණ්ඩෙ පීරන්නේ ඉන්නෙත් ඕනට එපාට කිසිම කෙනෙකුට අර ප්‍රියක් උපදින ආකාරයට ඔබ ඉන්නේ. ඒ තත්ත්වන ටිකක් දීර්ඝ කාලිනව පවතිනවා. සමහරත් අංගවලදී මේ මූණ බෙල්ල ආශ්‍රිතව ඔය යම්කිසි ආකාරකින් ඔය තුවාල ඇති වෙන්න ඒ වගේ නිකන් කැලැල් ඇති වෙන්න ඉඩකඩත් පවතිනවා මේ කාල පරිච්ඡේදය තුළ. කුමන හෝ තත්ත්වයන් තුළ අර ඔබ තුළ තියෙන ප්‍රියමනාප භාවයට හානි කර දේවල් සිදුවිය හැකි බැවින් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ උපරිමයෙන් උත්සාහ දරන්න පුළුවන් තරම් ඒ තමන්ගේ ඒ රුව. මොකද රුව කියන දේ ගැන හිතන එක වැරද්දක් ලෙස ලෝකේ දකින්න ඒක ඇත්තටම වරදක් නෙමෙයි. මොකද හේතුව ඔය හැම දෙයකම ඔබ තුළ තියෙන ආකර්ෂණීය භාවය ප්‍රියමනාප භාවය වැදගත්. දැන් අපි යම්කිසි ප්‍රියමනාප මනුස්සය කතා කරද්දී තමයි ඒ මනුස්සයාට ඔබත් එක්ක සමග සම්බන්ධතාවයක් ඇති කරගන්නේ. අපි කියමු මේ සම්බන්ධතාවයක් කියන අදහස් කරන්නේ ඔබ වෙළඳාමක් කරන කෙනෙක්. පාරිභෝගිකයාට ඔබගේ තුළ ප්‍රියමනාප භාවයක් ඇති වුණොත් ඔවුන් දිගටම ඔබගේ වෙළඳසැලට එනවා. අන්න ඒ වගේ අර හැම දෙයකම දැන් අපි කියමුකෝ ගිහිල්ලා දැන් කතා බහ කරනවා යම්කිසි ඔබ ප්‍රපෝසල් එකක් ඉදිරිපත් කරනවා ක්ලයන්ට් කෙනෙකුට. සමහරක් ලාට ඔබේ ප්‍රපෝසල් එකේ තියෙන දේ ආ ප්‍රියමනාපව ඉදිරිපත් කරන ඔබ තුලත් ආකර්ෂණීය භාවයක් එක්ක ඉදිරිපත් කරන තිබ්බහම ඒ දේ අර යම්කිසි එකක් සාර්ථකෙම ඉන්න කඩ වැඩි. අන්න ඒක නිසා පුළුවන් තරම් අඳින් දිපල දෙති ඉතා පිළිවෙලට අර ආවට කියන්නේ නැතුව යම්කිසි ආකාරයෙන් පිළිවෙල විදිහට ඇඳලා කරලා පිළිවෙලට ඉන්න උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් අනේ තත්ත්වය මකර ලග්න හිමියන් තුලින් ගිලිහි යන නිසා ඒවත් හේතු කාරණාවක් වෙනවා ඔය ගැටලු මතු වෙන්න. ඒ වගේම තව විශේෂිතම වූ කාරණාවක් කිය යුතුයි මේ කාල පරිච්ඡේද තුළ ඔබට දැන් 16න් දැන් පස්සේ කියන්නේ 15න් දැන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ටිකක් අතිරේක ආදායම් මාර්ග සැකසෙන කාල පරිච්ඡේද. මේ කාලේ ගොඩක් ලග්න වලට මේ අතිරේක ආදායම් මාර්ග ගැන කතා කළා. ඒකට හේතුව මේ කාලේ ගොඩක් අයට එහෙම අවස්ථාවක් දෙනවා. මොකද හේතුව මේ ලෝකය දැන් අපි සරලවම ගත්තොත් මේ ආර්ථික ක්‍රමය ඇතුළේ දැන් පහුගිය කාල සීමාව තුළ කොවිඩ් නිසා ආර්ථික අරබුද නිසා පසුබෑමත් එක්ක මිනිස්සු අර අත්‍යවශ්‍ය දේ පමණක් අවශ්‍යතා පමණක් යම්කිසි ආකාරයකින් සපයා ගන්න උත්සාහ කරේ. දැන් ටික ටික මිනිසුන් අන්න ඌමනාවන් සඳහා ඒ කියන්නේ අර අතිරේක දේවල් පිළිබඳ පොඩි අවධානයක් යොමු වෙමින් යනවා. අන්න ඒක නිසා ඔන්න මේ කාලය ගොඩාක් දුරට ලංකාවට පහුගිය කාල සීමාව තුළ විදේශ වලින් වඩු බාහිරද එන්න එක නැවතිලා තිබ්බා. දැන් තමයි එන්න ආරම්භ තියෙන. ඒ නිසා ගොඩාක් දුරට වෙලෙන් සැල්වලත් යම්කිසි ආකාරයක ඔය කියන ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන බඩු බාහිරද ගොඩාක් හිඟියක් පවතිනවා. අන්න එහෙනම් ඔබට සූක්ෂමද ඉක්මනින්ම ඒ දැන් මේ ලංකාවට එන්න ගත්ත වෙලාවේ යම්කිසි දේවල් ගෙනල්ලා ඔන්න වෙළඳාමක් කරන්න පුළුවන්. ඔන්න මේ කාලේ ඒක මකර ලග්න හිමියන් මම විශේෂ වශයෙන්ම කියනවා. මොකද මම ඒක ක්‍රමයක් එක්කම ඔබට කිව්වේ මකර ලග්න හිමියන්ට අතිරේක ආදායම් මාර්ග තුළ අතිශයින් සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඔබේ ව්‍යාපාර කටයුත්තක් වුණත් මේ වෙලාවේ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව දෙන ව්‍යාපාර දියුණුව විශේෂයෙන්ම මුල් සතියකින් පස්සේ ජූලි මාසයේ මැද භාගය ඉඳලා මකර ලග්න හිමියන්ට බලාපොරොත්තු විය හැකි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබට යම්කිසි ආකාරයකින් ඔබ රැකියාවක් කරන කෙනෙක් කියමුකෝ. නැත්නම් ඔබ දැන්ට ව්‍යාපාරයක් කරන කෙනෙක් කියමුකෝ. මේකේ බොහෝ දුරට මේ අවස්ථාව සැලසෙන්නේ මේ ඔබ දැනට කරා යන දේ තුළ නෙමෙයි. ඔබ අලුතෙන් කරන පොඩි හෝ දෙයක් තුළ. දැන් මේ ඔබ රැකියාවක් කරන ගම අත්‍යවශ්‍යව කරන ව්‍යාපාරයක් සුවන් රැකියාවක් තුළ. මොකද මේ වෙලාවේ මේ ව්‍යාපාර විතරක් නෙමෙයි ඔබට ඔබේ දක්ෂතාවය උපයෝගී කරන යම්කිසි ආකාරයෙන් මුදල් උපෙන මාර්ගයක් සකසා ගන්න හැකියාවක් තියෙනවනේ තමන්ගේ හැකියාව තුළ. අනේ දැන් හැකියාවෙන් මුදල් හම්බ කරන්න ඕන තරම් ඉන්නේ. ඒ වගේ තමන්ට විශේෂිත වූ ආවෙනකු හැකියාවල් පාවිච්චි කරලා මුදල් හම්බ කරන්න. නැත්තම් මේ යම්කිසි ආකාරකින් ඔය තමන්ගේ කතා බහෙන් වචනේ භාවිතා කරගෙන මුදල් හම්බ කරන්න. ඔන්න මේ தත්ත්වය මකර ලග්නයට පැහැදිලිවම කැපිපෙනවා. දැන් ව්‍යාපාරයක් කරන කෙනෙකු නම් ඒ ව්‍යාපාර කරගෙනම අතිරේක වෙනත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව දෙන. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන අලුත් දෙයක් කරන්න. මං කියන දේ පැහැදිලිවම ඔබට මේ කියන්න උත්සාහ කරන එකයි. දැනට කරන් යන දේ නෙමෙයි. ඒ දෙත් කරා යන ගම ඒක අතරින් නැතුව සුළුවෙන් අතිරේක දෙයක් කරන්න. ඔන්න දැන් සමහරවිට කේන්ති ගිහිල්ලා මේ කාලේ මේ අතේ සතේ නැතුව කොහෙද බිස්නස් පටන් ගන්න කියලා. නෑ නෑ මේවා මහා ලොකු ආයෝජන කරලා බිස්නස් කරන්න ඕනේ නැහැ. සමහරක් කාට ඔබට අතරමැදියෙක් විදිහට ඉඳලා බිස්නස් කරන්න පුළුවන්. කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙකුට විකුණන. ඒතර ඔබ අතරමැදියෙක් ඉන්න ඔබට ලොකු ආයෝජන කරන්න ඕනේ නැහැ. මෙතනින් ඇඩ්වාන්ස් එකක් ගත්තා. අතරින් ගිහින් දුන්නා. මේක උදාහරණයක් විතරයි. තව පැත්තෙන් දැන් ඔය විශේෂයෙන් මං කිව්වා ඔබේ හැකියාවල් උපයෝගී කරන්න කියලා යම් කිසි දේවල්. ඒ හැකියාවල් උපයෝගී කරන දේවල් වල
ලොකෝට ආයෝජන කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ වෙලාවේ ඔන්න මේ අන්තර්ජාලය ඔස්සේ ඕනම දෙයක් කරගන්න පුළුවන් ඔබට. ඔන්න YouTube channel එකක් කරනවනම් මකර ලග්නෙම මේ කාලේ යහපත්ම කාලේ. Facebook එකේ page එකක් කරනවනම් අන්න ඒ දේවල් තුල මොකද ඒව වලින් තියෙන ලාභ මොනවාද? සමහර කාලේ YouTube එකේ එහෙම කරලා අර monetization එක හම්බ කරන අය ඉන්න ඕන තරම් ඉන්න දැන් මේ නාලිකාව තුලත් ඇති. ඒ වගේම ද Facebook එකේ තියෙනවා. ඒ වගේම මේ channel ප්‍රසිද්ධ වෙද්දි ඒවට අර ඒව හරහා තමන්ගේ යම්කිසි ආකාරයකින් product ප්‍රමෝට් කරගන්න අලවි කරගන්න ඇඩ්වර්ටයිස්මන්ට් දෙන ආයතන කොහොමද තරම් ඉන්න. අන්න ඒ වගේ තැන් වලට යන්න මේක ආරම්භය ගන්න හොඳම කාලේ. මොකද ඉදිරි මාස 9න් පස්සේ සැහැණ වෙනසක් වෙනවනේ. ඒ වෙනසට හොඳ ආරම්භයක් ගන්න අලුත් විදිහට හිතන්න පටන් ගන්න මකර ලග්නේ. සමහරු බයි මොනවද මේ අපම්බ්‍රංශ කියන්නේ කියලා. හැබැයි මම මේ කියන දේ පැහැදිලි වෙන බුද්ධියක් ඇති කෙනෙකුට තේරෙනවා මොකද්ද මම මේ කියන්න උත්සාහ කරන්න කියලා. ඒ නිසා මකර ලග්නේ විශේෂයෙන් ඒ වගේ අලුත් දෙයක් කරන්න උත්සාහ දරන්න වියදම් නොදරා ආයෝජන නොකර යම්කිසි ආරම්භයක් ගන්න. ඒ වගේ මේ කාලේ ඔබට දැන් ඔබේ බලාපොරොත්තු වුණු කාරණාවක් තිබ්බා. හැම වෙලේම ඒකට බාධකාව ඔබ ඉදිරියේ දියුණුවක් බලාපොරොත්තු නැත්නම් ඔබ බලාපොරොත්තු වෙ හිටියා ඔන්න අලුතෙන් ඉගෙන ගන්න දෙයක් පටන් ගන්න නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න නැත්නම් විදේශගත වෙන්න නැත්නම් කුමන හෝ ආකාරයකින් මොකක් හරි ඉලක්කයක් තමන් හිටියා කියමු ඔන්න ඕකට නිතර නිතර පහුගිය කලසීම තුළ බාධාවල් සිද්ධ වෙමින් තිබුණා. ඔන්න ඒ தত্ত্বය මෙන්න මේ මාසය තුළ වෙනස් වෙනවා. ඔන්න ඔබ බලාපොරොත්තු හිටපු ආරංචි ඔබට ලැබෙනවා. අර මම කියන්නේ කිව්වේ සුභ ආරංචි ලැබෙන කාලයක් කියලා. එහෙනම් ඔබට යම්කිසි ආකාරයෙන් සැකයක් තිබ්බා ඔබට මේ දේ හරියයිද ඔබ කරන්න තියෙන දේ. ඒක සාමාන්‍යයෙන් සමහර වෘත්තියට සම්බන්ධයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයට නැත්නම් ආදරයට සම්බන්ධයක් වෙන්න පුළුවන්. නැත්නම් සෞඛ්‍යමය කාරණා පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. දරුවන් සම්බන්ධ කාරණාවක් වෙන්න පුළුවන්. මුළු ඕනෑම තත්ත්වයක් තුළ ඔබ බලාපොරොත්තු ඉදලා ඒවා බාධක සිද්ධ වෙමින් තිබිච්ච තත්ත්වයක් තුළ ඔන්න සුභ ආරංචියක් ඔබට ලැබෙනවා. ඒ වගේම මේ රැකීසල ආරක්ෂා තඳා ඔබ මේ කාල විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනම් ඔන්න විදේශගත වීමේ සිහිනය සැබෑ කරගන්න ඔබේ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේ මේ සඳහා සහාය ලැබෙනවා. ඉතින් අර මුල් සති කීපේ වියදම් අධික වෙනවා කියන්නේ අනේ ඒකට හේතුවද ඔය වගේ දෙන්නේ. එහෙනම් ඔය වගේ දෙයක් ආරම්භ කරන්න නැත්නම් විදේශගත වෙන්න සල්ලි වියදම් කරන්න වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි ගොඩක් දුර සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක අසුභ කාර්ය දෙයක් නෙමෙයි කියන එක මම කියන්න උත්සාහ කරේ ඒකයි. එහෙනම් ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන කරන්න. ඒ වගේ නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියන ඒවා කරන්න. ඒවා තුළ ඔන්න සාර්ථක වෙන්න හැකියාව පදන. ඒ වගේම මේ විදේශ සම්බන්ධතා තුළ රැකියා කරන අයට විශේෂයෙන්ම ඔය ඔන්ලයින් කරන පිටරට ආයතනයක නැත්නම් දැන් විදේශ ගත වෙලා වැඩ කරන අය ඉන්නේ නැත්නම් බිස්නස් කරන අය ඉන්නේ විදේශ සම්බන්ධතා තුළ මෙහෙන් යවනවා එහෙන් ගෙන්නනවා ඔය එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරන අය. අන්න ඒගොල්ලන්ට මේ මාසයේ මැද භාගයෙන් පස්සේ අති විශේෂිත සාර්ථකත්වයක් අත් වෙනවා. මොකද මේ කාල පරිච්ඡේදවල ඔන්න ඔබ ටෙන්ඩර් එකක් බලාපොරොත්තු වෙන ඒ ටෙන්ඩර් ලැබෙනවා නැත්නම් යම්කිසි ආකාරයකින් ඔබ කොටේෂන් එකක් දීලා ක්ලයන්ට් කෙනෙක්ගේ ඕඩර් එකක් බලන් හිටියම ඒවා ලැබෙනවා. අන්න ඒ தත්ත්වය ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වෙනවා මකර ලග්නේ මෙන්. ඒ නිසා අර මුල් සති දෙකේ ගැටලුව එතරම්ම ගැටලුවක් කරගන්න යන්න එපා. පුළුවන් තරම් බුද්ධියෙන් ඒ දේ ඔබ දරාගෙන හිටියොත් හැකි. මොකද පොඩ බෑ ෂණිකක් කිපෙනවා. ඔය මුල් කාල පරිච්ඡේදවල හවුල් කරත් ගැටලුව ඇති කරගන්නවා. හැබැයි කුමන හෝ ආකාරයක විසඳත් ගන්නවා. කපටිකමින් හරි උපක්‍රමශීලී හරි විසඳා ගන්නත් දන්නවා. ඒ නිසා හැබැයි මේ මැද භාගයෙන් පස්සේ යහපත් හවුල්කරු මේ මාසේ මැද භාගයෙන් පස්සේ යහපත් හවුල්කරු ඔබත් එක්ක එකතු වෙලා ඔබ රැකියා කරන ස්ථානවලට ඔබට සහාය දක්වන අය වැඩි වෙනවා කිව්වා වගේම ව්‍යාපාර තුලත් ඔන්න යහපත් හවුල්කරු මුණ ගැහිලා ඔවුන් සමග කටයුතු කරන්න ඒ දේවල් තුල දියුණුව කරා යන්න ඔබට හැකියාව පදිනවා. එහෙනම් අර සති දෙකේ ඉවසීම තමයි කියන්නේ කැරකිලා කැරකිලා හැම වෙලේම මේ කියන්නේ ඒ දේ වෙනස් කරගන්න යුතුයමයි. ඒක ඔබ හිතට කාවදින්න ඕන. මට බණී මේ මනුස්ස එකම දේ කියනවා කියලා. නමුත් නෑ එකම දේ කියන්නේ ඔබට අඩුමතරේ මට බැන බැන හරි ඉඳලා ඒක කල්පනාව තිබිලා ඔබ ඒ දේ වලින් ගැලවෙන්න ඕන එක. එතකොට මට ප්‍රශ්නයක් නෑ මට බැනන්නට ඔබ දිනලන්නේ. ඒකයි විය යුත්තේ. ඒ වගේම පෞල් ජීවිත කුණුඹ ජීවිත ගත්තොත් මේ කාල සීම තුළ පෞලේ අයගෙන් යම්කිසි ආකාරයෙන් ටුට්ටක් ඈත්වීමක් නම් මේ ජූලි මාසයේ මැද භාගයෙන් පස්සේ සිද්ධ වෙනවා. తాවකාලිකව හෝ දීර්ඝ කාලයකට හෝ පොඩක් ඈත් වෙලා ඉන්න සිද්ධ වෙන. දැන් විදේශගත වෙලා ඉන්න යන යන විදේශගත වුණාම ඉතින් නැහැනේ. විදේශගත වෙද්දී ඈත් වෙන්නම සිද්ධ වෙනවනේ. එහෙම නැතුණත් රැකියාව සම්බන්ධ මම කියන්නේ රැකියාවේ යම්කිසි ස්ථාන මාරුවකුත් බලාපොරොත්තු වෙහි කාලයක් කියලා. අන්න ඒ හින්දා ඔන්න gederin ඈත් වෙලා පදිංචි භූමියෙන් ඈත් වෙලා චුට්ටක් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒව හේතු කරගෙන චුට්ටක් ඔන්න ටික වේදනාවක් දුකක් තනිකමක් දැනෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම හැබැයි ඒව හේතු කොටගෙන පෞලේ අයගේ ආදරය ඔව් රැකවරණය ඒ උන්ගේ යම්කිසි ආකාර ඔබ ගැන හොයා බැලීම වැඩි වෙනවා. ආදරණීය භාවය වැඩි වෙනවා. ඔබට තියෙන ලෙන්ගතුකම් වැඩි වෙනවා. ඒක ඔබට දැනෙනවා. දැන් වැඩි වෙනවා කියන එක අදහස් කරේ කලින් නොතිබ්බ නෙමෙයි. නමුත් ඒක තිබ්බට දැනුන්නේ නැහෙනේ. අර ගොඩාදුර මකර ලග්නෙම පහුගිය කාල සීමා තුළ ගෙදර ඇත් එක්ක රණ්ඩු වෙන්න හේතු කාරණා වෙනුනේ. ඒක ඔබ ගැන හැඟීමක් නැහැ, තැකීමක් නැහැ. ඔන්න ඔය වගේ දෙයක් ඔබේ මනසේ තදබල ලෙස තිබිච්ච හින්දානේ.
අන්නේ තත්ත්වය වෙනස් වෙලා දැන් ඔබට ඔබේ ගෙදරගේ ආදරය යම්කිසියක දැනෙනවා හිතවත්කම දැනෙනවා ඈතින් හිටියත් ඒක දැනෙනවා ඒක වෙලාවකට ටිකක් වේදනාවක් වෙනවා ඈත්වීම නමුත් මේ ඈත්වීම සිදු වෙන්නේ අයහපත් දෙයකට නෙමෙයි තරහ වෙලාවත් කිසිම කාරණා නෙමෙයි තමන්ගේ සාර්ථකත්වයක් උදෙසා සමහරක් වෙලාවට ඔන්න මකර ලග්න හිමියන්ගේ යම්කිසි ආකාරයකින් විවාහයන් සිදු වෙලා ඈත් වෙන්න වෙන්න තියෙනවා. එහෙම නැතර කිව්වා වගේ ඔය කිසියම් කාරණා තුළ විය හැකි. ඒ වගේම තව ප්‍රධාන කාරණාවක් කියන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. ඔබ මකර ලග්න හිමි පුරුෂයෙක් වුණත්, ඔබ මකර ලග්න හිමි කාන්තාවක් වුණත්, කාන්තා පාර්ශ්වයෙන් විශේෂයෙන්ම ඔය වෘත්තිය කරන තැන එක මුලින්ම කියන තිබිච්ච දෙයක් මට මග ඇරුණා. වෘත්තිය තුළ හෝ ව්‍යාපාර තුළ හෝ සාමාන්‍ය පෞල් ජීවිතයට හරි හානිකර දෙයක් සිදුවිය හැකි වෙනවා. එහෙනම් ඔබ පුරුෂයෙක් වුණත් කාන්තාවක් වුණත් මේ කාලේ කාන්තාවක් තුලින් හෝ කාන්තාවන් කීප දෙනෙක් නිසා ඔන්න ඔබේ පෞල් ජීවිතේ ගැටළු එල්ල විය හැකි ඔබේ රැකියාවට ගැටළු එල්ල විය හැකි ඔබේ ව්‍යාපාරයට ගැටළු එල්ල විය හැකි ඔබ කරන කටයුතු වලට ඔබ කරන ඔබ පවත්වන බැඳීම් වලට හානිකර දේවල් සිදු විය හැකි ඒ නිසා මේ කාලපතිදී කාන්තා පාර්ශ්ව විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඔවුන් සම ගනුදෙනු කරද්දී ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න ඔබ මේ තත්ත්වයන් තුළ ඒ වගේම ඔන්න ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් කටයුතු කරපු මකර ලග්න හිමියන්ට පැවති ප්‍රේම සම්බන්ධතා තුළ යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් තිබෙන ඒ ගැටලුකාරී තත්ත්වයන් යම්කිසි ආකාරයකින් නිවාරණය වෙන්න හේතු කාරණා යෙදෙනා වගේම හදිස්සි විවාහයන් සඳහා පෙළඹීමේ ඉඩකඩ ප්‍රබල වශයෙන් පෙන්වුම් කරනවා අඩුම තරමේ විවාහ ගිවිස ගැනීමකට නැත්නම් විවාහය සඳහා තීන්දුව తీගෙන දින තීන්දුව తీනේ කිරීම හෝ මේ කාල සීමා තුළ හදිස්සි හරි සිද්ධ වෙන තත්ත්වයන් බොහෝමයක් නිසි කාලයේ ලැබිච්ච විවාහයන් බලාපොරොත්තු මකර ලග්න හිමියන්ට සිද්ධ වෙන කාල පරිච්ඡේදය අධ්‍යාපන ගැන කතා කරමු මේ කාල පරිච්ඡේදය අධ්‍යාපන තත්ත්වයන් තුළ මකර ලග්න හිමිය විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු තුළ විශේෂ සාර්ථකත්වයක් අත්කර ගන්නා කාල පරිච්ඡේදයක ඒකයි මම කිව්වේ අර ඔන්න රැකියාවට වගේම උසස් අධ්‍යාපන සඳහා අධ්‍යාපන කටයුතු සඳහා ඔන්න විදේශගත වෙලා වෙන්න බලාපොරොත්තු වෙනනම් මේ ක්ලාසෙන් දැන් පස්සේ කාල පරිච්ඡේදය ජූලි මාසේ ඔබට ඒ දේවල් සාක්ෂාත් කරගන්න හැකියාව පාදන වගේ මේ සඳහා ඔබ මුණ දෙන තරග විභාග හෝ වේවා සම්මුඛ පරීක්ෂණ හෝ වේවා ඒ කුමන හෝ දේ තුළ ඔබට යම්කිසි සාර්ථකත්වයක් ඒ දේවල් සමත් වෙන්න හැකියාව පවතිනවා නිසි ආකාරයෙන්ම හැබැයි පුංචි දෙයක් හොඳට මතක තියාගන්න ඒ දේවල් වලට යද්දී කල්යල් ඇතු යන උත්සාහ කරන අන්තිම මොහොතේ යන්න ගිහිල්ලා කාලය යම්කිසි ආකාරයෙන් ලැබිච්ච කාලය ප්‍රමාද වෙන්න ඒව හේතු කොටගෙන යම්කිසි බාධක ඇති වෙන හේතු කාරණා ඉදන් නිසා ටිකක් මේ කාලේ මේ මාසය පුරාම මකර ලග්න හිමි වැඩ කරද්දි කුමන හෝ තත්ත්වයකට උනත් අර වෙලාවට වැඩ කරන්න වෙලාවට කලින් ඒ යන්න ඕන තැනට විශේෂ තැන් වලට යන තිරණ යන්න අනිවාර්යයෙන්ම වග බලාගත යුතුම වෙනවා. ඒ වගේම පාසල් යන වයසේ මකර ලග්න හිමිව මේ චුට්ටක් මේ කාලේ හිතුවක්කාරී ලෙස හැසිරෙනවා. අනේ තත්ත්වෙ වැඩි හිටියන ගරු කරන්න නැතිකම වැඩි හිටියන කීකරුන් නොමැති භාවය අකීකරු වීම ටිකක් පෙන්눔 කරනවා. ඒ නිසා චුට්ටක් ඒ දරුදරියෝ අහගෙන ඉන්න පොඩක් කීකරු වෙන්න උත්සාහ දරන්න. ඒ වගේ මේ දරුදරියන්ගේ අම්මලා තාත්තලාගේ මකර ලග්න හිමි දරුදරියෝ ඉන්න අම්මලා තාත්තලා මේ වැඩසටහන පුළුවන් තරම් මේ වෙලාවේ ඔවුන්ට අඩත්තේට්ටම් කරන්නේ නැතුව ඔවුන්ගේ අකීකරුකම් වලට ඔවුන්ට අර තදබල ලෙස දඬුවම් කරන්නේ නැතුව පොඩ්ඩක් ඒවට යම්කිසි ආකාරකින් මේ වෙලාවේ ආදරයෙන්ම උත්තර දෙන්න හදනවා පොඩ ලිංගතුකම ඔවුන්ට දැනෙන්න ආරිනවනම් මේ දේවල් ගොඩක් දොඩට වෙනස් කරගන්න පුළුවන් ඒ නිසා පුළුවන් තරම් මේ වෙලාවේ ඔවුන්ගේ හිතුවක්කාරීකම් වලට අඩත්තේට්ටම් වලින් නෙමේ ආදරයෙන් යම්කිසි ලිංගතුකමකින් උත්තර හොයනවනම් ඔය දෙමාපියෝ වඩා යහපත් දරුදරියෝ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මේ කාලේ මොකද ඔය දෙමාපියන්ට අකීකරු වීම තුළ අර ඔබට වෙන අනතුරු කරද දැන් ඔබ මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔය වයසට නොගැලපෙන අය ඇසුරු කරන්න පෙළඹෙනවා. දැන් යාළුවෝ හිටියත් තියෙන ටිකක් වැඩි මල්ල අය යම්කිසි ආකාරයෙන් නොගැලපෙන ඇසුරුකම්. අන්න ඒව නිසා තේදුවේ කවද හරි ඔබට මේ තියෙන හොඳම කාලේ නැති වුණොත් අන්තිමට ජීවිතේ ගොඩේන්න බැරි වෙන ඔබේ ඇබ්බැහිවීම මනවශ්‍ය ඇබ්බැහිවීම වලට ගියොත් ඔබට ජීවිතේම අඳුර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබ පුළුවන් තරම් උත්සාහ දරන මේ අමාරු කාලවල තුලත් මේ ඔබේ දෙමාපියෝ ඔබට මෙච්චර අමාරුවෙන් උගන්වන්න කරන්න හදද්දී ඔබට මේ යම්කිසි රැකවන්න දෙන්න හදද්දී ඔබ කල යුත්තේ ඔවුන්ට ඒ කරන ඔබ ඔවුන්ට ආදරේ නම් ඒ ඔවුන්ගේ අරමුණ ඉස්ස සිද්ධ කර ගැනීම තමයි. ඒ දේ තුලත් දෙමාපියන්ට කිසිම යහපතක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ උන්. ඔබටමයි කවදාවත් යහපතක් එන්නේ. ඒ නිසා මේ ලාවේ ඇසුරු කරන එකෙන් ගොඩක් ප්‍රවේශම් වෙන්න වැරදි අය ඇසුරු කරන වගේ වැරදි දේවල් වල පෙළඹෙන්න ඉඩකට පදන. ඒව හේතු කරගෙන නීතිමය ගැටලු පවා ඇති වෙන්න පොලිසිය උසාවිය ගන්න පවා බාල වයස්කාරුණත් ඔබට යන්න වෙනවා. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම මේ කාලපච්චයේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරොත් සෞඛ්‍යමේ ගැටලු කාර්යත වෙන ගොඩාක් දුරට ඇති වෙන ඉඩකඩ පදන විශේෂයෙන්ම මේ කාලපරිච්ඡේදයේ ඔය ඔබට යම්කිසි උගුර ආශ්‍රිත ගැටලු කාර්යතත්යන් පෙනහළු ආශ්‍රිත ගැටලු කාර්යතත්යන් වැඩිපුර නිර්මාණය වෙනවා. සෙම
රෝගය දැන් සෙම රෝගය කිව්වහම ලොකු ලෙලක් නෙවුණත් මේක ටිකක් අධික ලෙස ඔබට හානි කර පීනස තත්ත්වයන්ට සඳහා දුව යන්න විශේෂයෙන්ම ඉඩ කඩපාතන. ඒ වගේම ශ්වසන මාර්ගයේ අවහිර වෙන්න යම්කිසි දේවල් ඔය ශ්වසන මාර්ගය හිර වෙන්න නැත්නම් මොකක් හෝ ආබාධිත තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම විශේෂ වශයෙන්ම අර ආහාර ඇලර්ජික් වෙන බෙහෙත් ඇලර්ජික් වෙන එක ටිකක් විශේෂයි. මේ කාලේ විශේෂයෙන්ම ඖෂධ ගද්දි ගොඩාක් ප්‍රවේශමෙන් ඔය දොස්තර ලියලා දෙන මාත්‍රාවල් නිසියා කරගන්න ඖෂධ කීපයක් ගද්දි සමහරුන්ට ගැල පැටලෙනවා. මොකද කොලේ ලියලා තියෙනවා එකම වගේ පෙති දෙකක් තියෙනවා, එකකින් තියෙන පෙති දෙකක් බොන්න, තව එකකින් එකක් බොන්න තියෙනවා. ඔක මම තව ලග්නකට කිව්වා. මේක මකර ලග්නෙට විශේෂයෙන්ම කියන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අර දෙකක් බොන්න තියෙන එකක් බීලා එකක් බොන්න තියෙන දෙකක් බොනවා. අන්න එතකොට ඒ මාත්‍රාව ඔබට දරා ගන්න අපහසු වෙනවා. සමහරක් කාලාට ඔන්න රෝහල් ගත වෙන්න පවා සිද්ධ වෙනවා මේ වගේ දේවල් හේතු කොටගෙන. තවදයක් ආහාර ගදි තැනක් නොතැන නැතුව ගන්න එපා මේ කාර්ය මකර ලග්නෙ මේ ආහාර. මොකද මේ කාල සීමා තුළ ටිකක් ප්‍රවේශම් විය යුතුම වෙනවා. එහින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාලේ මකර ලග්න හිමියෝ අර තමන්ගේ ගෙදරින් තමන්ට යම්කිසි විශ්වාසනීය පිරිසිදු තැනකින් පමණක් ආහාර ගන්නත් ගන්න ඖෂධ ගන්න ආහාර වුණත් මේ උෂ්ණාධික ආහාර මේ කාලේ ගන්න යන්න මම වෙනදට කියන්නේ නැහැ. මම වෙනදට කියන්නේ උෂ්ණාධික ආහාර ගන්න කැමති නම් ඒකට ගැළපෙන විදිහට උෂ්ණභාවය නැති වෙන විදිහට ආහාර ගන්න ඔබගේ ආස දෙය කරන්න කියලා. නමුත් මේ විශේෂයෙන් මේ මාස දෙක තුන උෂ්ණාධික ආහාර වලින් පුළුවන් තරම් වැළකී ඉන්න වග බලා ගන්න මේ කාලේ මකර ලග්න. මොකද අර උෂ්ණාධික භාවය නිසා පොඩ්ඩක් ගැටලු දෙනවා. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම් වගේ තත්ත්වයන් විශේෂ වශයෙන්ම ඇති විය හැකි කාලයක් තමයි මේ පෙන්නුම් කරන්නේ මේ කාල පරිච්ඡේදය. තවත් පැත්තකින් අනතුරු කරදර සිදෙන විශේෂයෙන් තියුණු ආයුධ වලින් යම්කිසි ආකාර අනතුරු සිදු වෙන යන්ත්‍ර සූත්‍ර වලට හානි වෙන රිය අනතුරු සිදුවීම ඉඩ කඩකු පතන. මොකද ලේසෙල වෙන දේවල් සිදුවීමේ ඉඩ කඩකු පවතින නිසා ඒ තත්ත්වයන් තුළ ප්‍රවේශම් වෙන්න වගේ මේ කාලේ රණ්ඩු සරුව වලට නම් යන්න එපා. ඔන්න රණ්ඩු සරුව වල නිසා අසනීප වෙන්න, ඒ කියන්නේ තුවාල වෙලා රෝහල් ගත වෙන්න, ඒ වගේම නීතිමය ගැටලු පවා ඇති වෙන්න, පොලිසිය උසාවි ගන්න යන්න පවා සිද්ධ වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම සැලකිලිමත් බුද්ධිමත් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදය තමයි මෙන්න මකර ලග්න හිමියන් ගෙවෙන්නේ. මේක මේ తాවකාලික තත්ත්වයක් තියෙන්නේ. යහපත් අර පහුගිය කාඩ සාපේක්ෂව ගද්දී ඇත්තටම ගොඩාක් කියලා හිටියතන්ට වඩා. නමුත් අර පුංචි පසුබෑමක් හෝ අර ෂණික තත්වයන් යටතේ මේ තප්පරයකට සියලු දේ වෙනස් වෙන සුළු තත්වයක් මේ කාලසුල පෙන්눔 කරනවා. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන් ඔබ ඉදිරියට යන්න. එතකොට මේ ගැටලුවක් නැහැ. මේ බය කරන්නේ මාසෙ මුල මේ කියන්න ඕන දේවල් කියලා ඔබ බය කරන්නේ මේ උත්සාහ කරන්නේ. මේ දේවල් ඔබ දැනුවත් කරලා ඔබට ඒ දේවල් වලින් වැළකීනේ. ඒ වගේ අනතුරක් ඔබට ඉව දැනෙද්දිම මං කියපු දේ මතක් කළා ඔබ ඒ තැන්වල ඉවත් වෙලා හරි යන්න නිසා. ඒ නිසා කලබල වෙන්න එපා. මේ තේ තුළ ජීවිතන ඔබ වාසනාවන්තද? ඔබ වෙන්න තියෙන දේ කලින් දැනගෙන තියෙනවා. ඒ නිසා ඔබට ප්‍රවේශම් වෙන්න පුළුවන්. ඒ නිසා මකර ලග්න හිමියෝ මේ ගමන යන්න ඔබට මේ සියල්ල වෙනස් කරගෙන යහපත් කාලයක් ළඟ ළඟ එනවා. සුබ ආරංචියක් ළඟ ළඟ වෙනවා. එහෙනම් ඒ දේට යහපත් ලෙසම ආරම්භයේ මුලින්දම්ම යහපත් ලෙස සුබ ලෙසම ගන්න නම් මේ කාලේ පුළුවන් තරම් ඔබ තුළ තියෙන ඔය වැරදි දේවල් අවම කරගෙන යම්කිසි ආකාරයෙන් ඉදිරියට යන්න. මේ කාලෙත් සිරසිය සුබ කරන්න ඔබට පුළුවන්. අසුබ සිරසියක් නැති කරන්න පුළුවන්. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළියෙත් නිවැරදිව කරන්න. එතකොට මේ කියපු කාරණා තුළ තියෙන ගොඩාක් ගැටලු ඔබට නොදැනීම හැමදේම සංසිඳලා. විශේෂයෙන්ම මෝරපිරිත මේ කාල සීමාව තුළ නිතර කටපාඩමින් කියන්න. ඔබට නිකන් නිවාඩුවක් හම්බුනත් මෝරපිරිත කියන විදිහට ඔබ හැදෙන්න. ප්‍රශ්නයක් ගැටලුවක් එනවා පේද්දි ඔබ ඒ දේ ඔබ හිතින් හරි කියන්න උත්සාහ කරන්න. උදේට නැගිටිද්ද කියා නැගිටින්න රැට නිදියද්ද ඒ දේ කියන්න. මේ දේ තුළ අර යම්කිසි ආකාරයෙන් මානසිකව මේ දේ තුළ කොහෙවත් গুপ্তභාකාරී දෙයක් නැහැ. මේ මානසිකව ඔබට ධනාත්මක භාවය එන ඔබේ ඕරායක ධනාත්මක වීම තුළ ගොඩාක් ගැටලු ඉබේම විසඳෙනවා. මොකද ධනාත්මක භාවය තියෙද්දි ඔබ තුළ තියෙන අර මං කිව්වේ අර ප්‍රියමනාප භාවය නැති වෙන එක ඉබේම ඒක නැති වෙලා ප්‍රියමනාප භාවය එනවා. ඒ වගේම ඔබට බුද්ධිමත් තින් තියන ගන්න පුළුවන් විදිහට මනස निराවුල් වෙනවා. හැම දෙයකම ප්‍රශ්නයක් කල්තියා ඉවෙන් වගේ දැනෙනවා. එතන ඉවත්තලා යන්න පුළුවන් වෙනවා. අන්න ඒ දෙයයි කරගත යුතු වෙන්නේ. ඒක නිසා ඒ කියන පිරිද්දේශනා උදේහවස් ශ්‍රවණය කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ වීඩියෝ අවසන් දැන් කියන පිළියම් පිළිවෙත් ඒ හැම දෙයම ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන කිසිම දෙයක් මේ කරන්න බැරි දේවල්වත් වියදම් වෙන දේවල්වත් අමාරු දේවල්වත් නැහැ. ඔබ කරන් යන්න ඔබට දිනන්න පුළුවන්. බිය විය යුතු නැහැ. ජූලි මාසයේ සියරසියක් සුබ කරන්න ඔබට පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසයේ සුබ කරගන්න, මාසයේ සියලු අයහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ. දැන් ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසයේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජා පවත්වන කෙනෙක් විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජා පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු.
වැඩසම කොක්කොම ඉවරලා කාම්බරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියද තියාගෙන මේ කියන කාරණාට කිෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරිවේ. ඒව හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න තියෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ ඔබට වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දී පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න. ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දී අර තෙල් මල් සුවඳ හඳුන් කූරු ඒවා අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගයක විතර සුදු රෙදි කඩක් ගන්න පිරිසුදු. ඒ වගේම තවත් සුදු හෝ ඒක ගැටලුන්නේ වර්ණය පිරිසුදු ලේන්සුවක් වගේ ඇති වෙන රෙදි කඩක් කරයන්. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියේ ඒ භූමිය නැත්නම් ඔබ කරන තැන භූමිය ටිකක් පිරිසුදු හොඳින් පිරිසුදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසුදු කල තුනක් ගන්න. බෝධිය ගා දෙන කල ඒවා ගොඩක් හොඳින් පිරිසුදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසුදු රෙදි කඩ අරගෙන තුන් වතාවක් පැන් පෙරාගන්න කල තුනකට. ඒ කියන්නේ එක වතුර කලයක් තුන් වතාවක් පෙරලා තමයි ගන්නුනේ. ඒ වගේ කල තුනක් ලෑස්ති කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගයකට සුදු රෙදි කඩ ඔබ ඉඳගන්න බෝධිය ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් අරන් යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුම් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස يعني එක කොනක ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවනම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාවට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ හත් වතාවක් දස දිසා පිරිතත් හත් වතාවක් ජය පිරිතත් හත් වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්න නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය හත් වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝවණය කරන්න. හැබැයි කලේ සාමාන්‍යයෙන් වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝවණය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දී මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන ඉන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ ගෙදර කරද්දී තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසුදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගාගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුල මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතේ ඕරයක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජයශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන්? ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතක වුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝවණය කරන්න කලින්
ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා මෛත්‍රී භාවනය කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව, හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න, ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්නේ, එක බත් පාර්සලක් හරි කමන්නේ, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා, ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ, මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ, ඔය වැපේ විලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා, මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම ගනේ ඉයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්ත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යන. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව, සියලු සත්ත්වන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන ගින්ද මම දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. ඒ දේවල් තුළ දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසේ මුල හැම මාසෙම මම කියනවා අර මාසේ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා ටයිප් කරා, දිනේ 1st July කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා search කරන. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා හමුදින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකියාය. ඒක ඔබම කරන්න ඕනේ, ගෙදර වෙන කෙනෙක් ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කළ යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට සර කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණයි කියලා, අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා. මාසෙ පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්දා වෙන එක පේනවා, සමහරු බිල්ලින් ඇතුළේ ඉන්නවට පේන්නේ නැති වෙන්න පුළුවන්, සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති නුල ඒවා දාලා නැහැ. නැගෙනහිර දිසා බලන් S2 වහගෙන සූර්ය දෙවියව නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන්න පුළුවන් වඩා හොඳයි. සූර්ය දෙවියන් නමස්කාර කරලා, මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත, මේ සූර්යා මත, සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන් කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුළ මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝ බාධාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතොල තියෙන තේ පාවදෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියට එහෙම විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයක සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල
කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න සාමාන්‍යයෙන් දවල් වේල වෙනවනම් හොඳයි දවල් 11 හවස 4 වගේ අතර සීමා දාලා වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා ඔබට ඒක වේදනාව දැනෙනවා හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි නං ඒ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඒ ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන්න ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි නැත්නම් තනියම හරි කරන්න ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගතකරනද ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා මම කතෝලිකයන් ගොඩක් දන්නවා ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයෙන් යහපතක් ළඟා කරගන්න හැකියාව පාදන කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා මගේ අර ඔබේ ආත්ම තෘප්තිය උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි ඒක නිසා මේ මාසයේ ඔබට අතිශයෙන් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට ඔබ සැමනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.